වල අපේ සමගි ජන බලවේගේ ජයග්‍රහණයේදී වගේම පරාජයේදීත් මේ විදිහටම අපිත් එක්ක එකට ඉන්න ඔබ සියලු දෙනාගෙම බොහොම ස්තුතිවන්ත වෙමින් අවසර පතනවා. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කළ ප්‍යාස් බේබි. ඉතින් දැන් ඉතාමත් තීරණාත්මක මැතිවරණයක් පවත්වන්නේ ගියසරේ ජනාධිපතිවරණයේ වෛරයකට හරි රැල්ලකට හරි එක පුද්ගලයෙක් ගැන විශ්වාස කරලා රටේ ජනතාව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාව තෝරාගෙන තියෙනවා. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණය කියලා කියන්නේ ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්. මම ඒක පොඩි උදාහරණකින් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපේ සමගි ජන බලවේගයේ ලයිස්තු ආරම්භ බලන්න. මේ ලයිස්තුවේ ඉන්න සියලු දෙනාම පක්ෂ විපක්ෂ භේදයකින් දරව හැමෝම දන්නවා. මේ ලයිස්තුවේ ඉන්න හැම කෙනාම පාර්ලිමේන්තුවේ බොහෝ දෙනා පාර්ලිමේන්තුවේ ඇතුලේ කොයි විදිහටද වැඩ කටයුතු කරලා තියෙන්නේ? අමාත්‍ය දුර දාලා තිනකොට කොයි විදිහට වැඩ කරලා තියෙන්නේ? മന്ത്രി දුර දානකොට කොහොමද කතා කරලා තින්නේ? කොහොමද මහන්සිලා තින්නේ? කොහොමද අරගල කරලා තියෙන්නේ? ඒ වගේම කොට්ටාසන ආසන සංවිධායකවරු විදිහට කොයි විදිහටද ආසනවල මිනිසුන්ට වැඩ කරලා තියෙන්නේ? කවුරුත් එන්නේ නැති තැන් වලට කොයි විදිහටද අපේ සංවිධායකවරු ගිහිල්ලා බිම් මට්ටමේ ඉන්න ජනතාව මුණ ගැහිලා තියෙන්නේ? කරදරයක් වෙන අවස්ථාවකදී වෙන කිසිම පක්ෂයක ඉන්න සංවිධායක කෙනෙක් එන්න කලින් අපේ කොහොමද අපේ සංවිධායක ඒ පැතිවල පක්ෂපාත භේදකින් තොරව ජනතාවත් එක්ක සමීපව කටයුතු කරේ? සැපේදි කෙසේ වෙතත් කරදරයක් වෙන සෑම අවස්ථාවකම කවුද මුලින්ම ඔබේ නිවසට පැමිණෙන්නේ පක්ෂපාත භේදකින් තොරව? ඒ බොහෝ වෙලාවට ගොඩක් වෙලාවට අපේ සමගි ජන බලවේගයේ සංවිධායක කෙනෙක්, එහෙම නැත්නම් අපේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඒකයි මම කියන්නේ ජනාධිපතිවරණයට වඩා මේ පාර්ලිමේන්තු මැතිවරණයේ ගොඩක් වෙනස්. අඩුම ගානේ ඔබ මනාපේ දෙන පුද්ගලයා, ඒ පුද්ගලයාට කෝල් එකක් දීලා පාර්ලිමේන්තු ඇතුලේ යම් කිසි විදිහකින් හොඳ දෙයක් කරොත් මන්ත්‍රීතුමා නියමයි ඊයේ පාර්ලිමේන්තුවේ කතා කරපු විදිහ කියලා කියන්න පුළුවන් මිනිස්සෙක් තෝරගන්න. පාර්ලිමේන්තු ඇතුලේ යම් කිසි විදිහකින් වැරද්දක් වුණොත්, එහෙම නැත්නම් දේශපා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට යම් කිසි අතපසු වීමක් වුණොත් මන්ත්‍රීතුමා ඊයේ කරපු වැඩේ වැරදි මන්ත්‍රීතුමා කියලා කියන්න කෝල් කරලා කියන්න පුළුවන් මන්ත්‍රී කෙනෙක් ඔබ පත් කරගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ සහ ඡන්දදායක අතර තිබිය යුත්තේ පර්සනල් ටච් එකක්, පර්සනල් ගනුදෙනුවක්, පෞද්ගලික හඳුනා ගැනීමක්. කෝල් එක දෙන්න විදිහක් නැත්තම්, කෝල් එකෙන් අඳුරන්න නැත්තම් අඩුම ගානේ ඔබ ගිහිල් ඉවර වෙලා යම් කිසි සුපර් මාකට් එකකින් එහෙම නැත්තම් පොලකින් බඩු ගන්නකොට අඩුම ගානේ දකින්න පුළුවන් මිනිස්සෙක්ව තෝරගන්න. මොකද මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ, දැන් මේ පාර්ලිමේන්තු මැතිවරණයේ අස්සේ රැල්ලට නැවතත් ඔබ රැල්ලට අහු වුණොත්, විශේෂයෙන්ම මේ අපේ ඡන්දදායකයන් පවා වැරදි රැල්ලකට අහු වුණොත්, ඇත්තටම අවසානයේ ඔයගොල්ලන්ට වග කියන්න කවුරුත් නැති වෙනවා. ඒ ඉන්න මේ සැරේ මාලිමාවේ ඉදිරිපත් වෙලා ඉන්න ඒ ඉන්න කණ්ඩායමේ සහ අපේ වෙනස තමයි අපිට accountability, එහෙම නැත්නම් වගවීම සහ වග කීම තියෙනවා ඔබත් එක්ක. අවුරුදු ගානක් තිස්සේ අපි ඒක පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. දුකට හරි සැපට හරි මොන දෙයට හරි ඔබට ඉක්මනට දුවලා යන්න පුළුවන් ඔෆිස් එකක් මේ ආසනේ තියෙනවා. ගෙයක් තියෙනවා මේ ආසනේ. දැන් එහා පැත්තෙන් ඉල්ලන ගොඩක් වෙලාවට ඒගොල්ලන් කරන්න හදනවා කියන්නේ මං හිතන්නේ ලයිස්තුවේ ඔක්කොම ටික කට්ටියකට දාලා හරි, එහෙම නැත්නම් ලකුණට මොන හරි ඡන්දයක් ගහලා කට්ටිය 1 2 3 4 කියලා එහෙම පත් කරන කතාවක් තමයි තියෙන්නේ. මං දන්නේ එක්කෝ ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ගේ ඒ ඉන්න 21 දෙනාම එක සැරේ පෝස්ටරේට දායි මොකක් හරි එකක් කරයි. දැන් මට ඕගොල්ලෝ කියන්න බලන්න, ඒ ඉන්න කට්ටියකින් ඔබ පෞද්ගලිකව දැකලා තියෙන කෙනෙක් ඉන්නවද? මේ වැඩක් කරා කියලා දන්න මිනිස්සෙක් ඉන්නවද? ජීවිතේ කවදාවත් දවසක පහුගිය අවුරුදු කීපය ඇතුළතදීවත් අඩුම ගන්න මේ අරගල කරන කාලේදීවත් ජනතාව වෙනුවෙන් එළියට බහලා කෑ ගහපු කෙනෙක් දන්නවද? එක්කෙනෙක් දෙන්නෙක් සමහරට ඇති. එතකොට මේ දන්නේ නැති පිරිසකට මනාපය දීලා කවුද ඔබට වග කියන්නේ? කවුද ඡන්දදායකට වග කියන්නේ? දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.